It feels right, it feels right, it feels right. Yeah, I can only say that it feels right, it feels right, it feels right. Yeah, I can only say that it feels right. හෙලෝ බොයිස් ඇන් ගර්ල්ස් ඉතින් අද තෝරලා ඉන්නේ ඒමර් නවින් ගේම් යූ චැනල් එකේන තවත් එක අලුමලු ෆ්‍රී ෆයර් වීඩියෝ එකට අද වීඩියෝ මචං ඔයාලා කියලා ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද වාගේ ෆෝන් එක ගේම් එක ගහද්දි ෆ්‍රී ෆයර් ගහද්දි ලැග් වෙනවා නම් ලැග් එක ෆික්ස් කරගන්න කියලා ඉතින් නොදන්න කට්ටියට දැනගන්න වීඩියෝ ගන්න වාර ෂෙයා කරලා තාම චැනල් එකට අලුත් කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න මං ටිප්ස් තුනක් කියලා දෙනවා ඉතින් ටිප්ස් තුන අනිවාර්යෙන් ට්‍රයි කර බලන්න ඔයාලට ගේම් එක ලැග් නැතුව ප්ලේ කරගන්න පුළුවන් වෙයි ඔයාගේ ෆෝන් එකේ RAM එක 1GB 2GB 3GB නම් අවුලන්නේ 4GB 6GB ඔයගේ RAM ගොඩක් තියෙනවා ඉතින් ඔයාට පුළුවන් විදිහ මේ විදිහ ටිප්ස් ටික කරලා බලන්න අනිවාර්යෙන් ගේම් එක ලැග් නොවී ඔයාට ප්ලේ කරගන්න පුළුවන් ඉතින් පළවෙනි ටිප්ස් එක විදිහට මං ගේම් එක ඇතුලෙන් ඔයාට ටිප්ස් ටික කියලා දෙන්නම් කොහොමද ගේම් එක ලැග් නොවී ප්ලේ කරගන්න කියන විදිය ගැන ඔක්කොම ඔයාලට සෙටින් බටන් එක ඔය එකපාර ක්ලික් කරන්න ඔයාගේ ෆෝන් ඔයාගේ ගේම් එක දැන් මේ ලොබි ඉදින් මේක ලැග් වෙනවා නම් සෙටින් බටන් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් මෙතනින් ක්ලියර් කැටි දෙන්න ක්ලියර් කැටි දෙන්න පුළුවන් ඉන්න මං ඔයාලට ඒක මුලින් ඉඳලා කියලා දෙන්න ඔයාට මෙතනින් ක්ලියර් කැටි තුනක් වගේ දෙන්න ලැග් වෙනවා නම් විතරක් ක්ලියර් කැටි තුනක් වගේ දීලා මචං ඔයාට කරන්න තියෙන්නේ ඔයා ගොඩ කාලෙකින් ෆෝන් එකේ සෙන්සිටිව් එහෙම අඩු වැඩි කරේ නැත්නම් ඔයාට මෙතනින් අඩු වැඩි කරලා ඔයාට මොකද්ද මේ ලැග් එක ෆික්ස් කරගන්න පුළුවන් ඒක මචං ගොඩක් වැඩ කරනවා ඊළඟට ඔයාට ඩිස්ප්ලේ ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතනින් මචං දාලා තියෙන ස්මූත් නෝමල් ස්ටෑන්ඩඩ් වගේ නම් ඔයාට ස්මූත් දාලා ගේම් එක ලැග් වෙනවා නම් ඒ ගේම් එක ලැග් වෙන එක අඩු කරගන්න පුළුවන් ගොඩක්ම ස්මූත් දාලා අඩු කරගන්න පුළුවන් ඊළඟට මචං මෙතනින් FPS කියලා තියෙනවා වගේ එතන හයි වැඩිලා තියෙනවා නම් අනිවාර්යෙන් මෙතන නෝමල් දාගන්න FPS වැඩි වුණ ගමන් අනිවාර්යෙන් මචං ලැග් වෙනවා ඉතින් යටත් මචං ඕන් වෙලා තියෙනවා නම් මේ සෙට් එකම ඕෆ් කරගන්න ඉතින් හෙවණැල්ල වගේ නම් ඕන් නැහැ ඉතින් මේ සෙට් එකම ඕෆ් කරගන්න මම මේ විදිහට දාන්නේ ඕෆ් කරගන්න ඔය ආල්ට්‍රා වැඩිලා තියෙනවා නම් මචං ඒ ස්ටෑන්ඩඩ් දාගන්න නැත්නම් ස්මූත්ම දාගන්න ඔයාට මොකද්ද ගේම් එක ලැග් වෙන්නේ නැතුව ගහන්න පුළුවන් ඉතින් ගොඩක් කටි මේට්‍රික්ස් ට්‍රික් එක නම් දන්නවා ඊළඟට අපි ගේම් එක ඇතුළට ගියාට පස්සේ ලැග් නොවි ගහන්න කොහොමද කියලා බලමු මම ඒකට උදාහරණයක් වට පෙන්නන්නම් දැන් ලෝන් වුල්ෆ් එක මම දානවා මචං ලෝන් වුල්ෆ් එකට මෙන්න මේ විදිහට ගියා සමහර කට්ටිය ගේම් එක ප්ලේ වෙනසයි ලොබිය ලැග් වෙන්නේ නැහැ ලොබිය කතා කරන දන්න කිසි දෙයක් ලැග් වෙන්නේ නැහැ ගේම් එක ප්ලේ වෙද්දි ලැග් වෙනවා ඒකට පොඩි ටිප්ස් එකක් කියලා දෙන්නම් මම ඔයාලට ඔයාලට කරන්න තියෙන අඩෝ ස්මූත්ම වැඩිලානේ බොයිස් ඔයාට කරන්න තියෙන එකට මචං දැන් මෙහෙම ගන්න එකක් ගන්නවනේ ඔයා දැන් ගන්න එක කරන් මෙහෙම ගන්න එක ෆයර් කරන්න යනවා ඔන්න ඔහොමම දැන් එනිමියා ගාවට යනවා ඔය එනිමියා ගාවට යද්දී දැන් ෆෝන් එක ලැග් වෙන්න ගන්න ඒකට මචං කරන්න තියෙන මොකක්ද දන්නවද ඒකට කරන්න තියෙන බොයිස් ඔයාට උඩ පෙන්නන දම් පැත්තේ දකුණු පැත්තේ උඩම තියෙන සෙටින් ලකුණ ඒ සෙටින් ලකුණ මෙන්න මේ මොකක් එකපාරක් ඔබලා ආය එකපාරක් ඔබලා දෙපාරක් වගේ ඔබලා ඔන්න ඔහොම බැක් වෙන්න එතකොට මචං ආය ලැග් එක නැති වෙනවා තේරෙනවා ඇති ආය ලැග් එක නැති වෙනවා ඉතින් ඕක තමයි මට පළවෙනි ටිප්ස් එක අපි යමු දෙවෙනි හරි බොයිස් ඉතින් අපි දෙවෙනි ටිප්ස් එක බලන්න යමු ඔයාල දෙවෙනි ටිප්ස් එකේදී කරන්න තියෙන්නේ ඔයාගේ මචං ෆෝන් එකට ගිහිල්ලා ඔයාගේ සෙටින් බටන් එක ඔබන්න ඔහොම සෙටින් බටන් එක ඉබුවට පස්සේ මචං ඔයාට පෙන්නනවා යටම යට ගිහුවාම මචං මෙතනින් අප්ඩේට් කියලා එකක් සොෆ්ට්වෙයාර් අප්ඩේට් කියලා ඔතනින් පෙන්නයි මචං මගේ නම් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක එක අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ මං ඒ අප්ඩේට් එක දීලා නැහැ මචං ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට සොෆ්ට්වෙයාර් අප්ඩේට් ගොඩක් පිරලා තියෙනවා නම් ඔයා ඔතන තියෙන සොෆ්ට්වෙයාර් අප්ඩේට් ටික ඔක්කොම අප්ඩේට් කරන්න මචං ඔයාගේ ෆෝන් එක අප්ඩේට් කරනවා කියන්නේ ඔයාගේ ෆෝන් එක අලුත් වෙනවා ඒ කියන්නේ මේ කාලේ විදිහට ෆෝන් එක හැදෙනවා කියන එක තමයි සොෆ්ට්වෙයාර් අප්ඩේට් කියන එකේ සම්පූර්ණ තේරුම ඒ කියන්නේ ඔයාට තියෙන ඔක්කොම අප්ඩේට් ටික දීලා බලන්න ඊට පස්සේ ඔයාට ගේම් එකටත් සමහර විට අප්ඩේට් එකක් එයි ඒ අප්ඩේට් එකක් දෙන්න එතකොට මචං ඔයාට වෙනදට වැඩිය ගේම් එක ලැග් නොවී ප්ලේ කරගන්න පුළුවන් එහෙනම් මචං අපි යමු තුන්වෙනි ටිප්ස් එක ගැන මචං කතා කරද්දි ගොඩක් ෆෝන් වල තියෙනවා මචං ගේම් ලොන්චර් කියලා ඔප්ෂන් එකක් මගේ ෆෝන් එක Samsung එකක් Huawei Oppo ඔය ෆෝන් වල අලුත් ෆෝන් වල තියෙනවා මචං ගේම් ලොන්චර් කියලා ඇප්ලිකේෂන් එකක් දැන් ඔයාලට පේනවා ඇති ගේම් ලොන්චර් කියන ඔප්ෂන් එකක් මෙතන තියෙනවා ඔයාව ගේම් ලොන්චර් කියන ඔප්ෂන් එක උඩට ටච් කරපු ගමන් මේකට සමහර වෙලාවට ඔටෝමැටිකලිම ඔයා ගහන ගේම් ටික ඇඩ් වෙලා තියෙනවා
ඉති සමහර වෙලාට ෆ්‍රීෆයගේම එක ඇඩ්වෙලා නැති වෙන්න පුළුවන්. ඔයාට මේ ගේම් ලංචයකට ඒ ගේම් එක ඇඩ්වෙලා නැත්තං වාට මේ විදිට ඇඩ් කරගන්න පුළුවන්. දැම්ම මේ ගේම් ලංචයගේ බාරක යටින් මෙහෙම ඇඩ් තිබ ඇද්දර පස්සේ ඔය විදිට ලයිබ්‍රරි කියලා ඔප්ෂන්යක් වෙනවා. ඔයාලගේ ෆෝන් වල ගේම් ලංච එකෙත් ඔය විදිහටම ඇත්තේ. ඔයාට නැත්තං ගේ ඇප් එක උඩ අදාළ ගේමින් ඇප් එක ටච් කරලා මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ වම් දකුණු පැත්තේ තියෙන ඉරි ලකුණු තුන ටච් කරලා මචං මෙතනින් ඇඩ් ඇප්ස් කියලා තියෙනවා. ඉතින් මම ඔතනින් ගරිනා ෆ්‍රී ෆයර් ගේම් එක මෙන්න මේ විදිහට ඇඩ් කරනවා. එතකොට මචං මොකද්ද මේකේ වෙන්නේ? ඔයාගේ මචං ඔයාගේ ගේම් එක මේ ගේම් එක රන් වෙන වෙලාවට අනිත් ඇප්ලිකේෂන් රන් වෙන එක ගොඩක් අඩු කරනවා. ඒ කියන්නේ ඔයාගේ ගේම් එක ලැග් වෙන ප්‍රසෙස් අතර ගොඩක් අඩු වෙනවා. මේ විදිහට මෙන්න මේ ගේම් ලාන්ච් එක ඇතුලෙන් ඔයාගේ ගේම් එක ඔන් කරගුවාම නෝමල් ගේම් එක ඔන් කරනවට වැඩිය මචං ගේම් ලාන්ච් ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ගේම් එක ඔන් කරද්දී ඔයාගේ ගේම් එක ලැග් වෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. බොරු නම් බලන්න අනිවාර්යෙන් මේ ටිප්ස් එකත් හරියනවා. මං ගොඩක්ම මේ මගේ ෆෝන් එකෙන් මචං ඉස්සර අල්ට්‍රා දාලා දාද්දි ස්මූත් දාද්දි ලැග් වුණා. මම ගේම් ලාන්ච් ඇප්ලිකේෂන් එක ඇතුළට මේක ඇඩ් කරලා ගේම් එක ඔන් කරද්දි කිසිම ලැග් විල්ලක් ආවේ නැහැ. එනම් බොයිස් අපි යමු 4 වෙනි ටිප්ස් එක පැත්තට. හරි මචං මේ ටිප්ස් එක ගැන කිව්වම ඔයාලට තියෙන මේකේ සෙටින් බටන් එක ඔන් කරගන්න. සෙටින් බටන් එක ඔන් කරලා ඔයා යටට මෙහන්ද ඔයා යටට මෙහන්දි ඔයාට පේන්නයි මචං ඩිවයිස් කෑ කියලා ඔප්ෂන් එකක්. ඩිවයිස් කියාගෙන ඔප්ෂන් එක පාරක් ටච් කරපුවා මචං ඔයාට මෙන්න මේ විදිහටම ඩිවයිස් එකේ චෙකින් ලිස්ට් එකක් එනවා. එතන මචං බැටරි තියෙනවා, ස්ටෝරේජ් තියෙනවා, මෙමරි, සිකියුරිටි, අල්ට්‍රා ඩේටා සේවින් මෝඩ් කියලා 5ක් පෙන්නනවා. ඔයාට ඔය එතනින් මචං උඩම ඊට පස්සේ උඩම තියෙන බැටරි ඔප්ෂන් එකට යටින් තියෙනවා ස්ටෝරේජ් කියලා ඔප්ෂන් එක. ඔයාව ස්ටෝරේජ් තියෙන ඔප්ෂන් එක එකපාරක් උඩ ටච් කරපුවාම මෙන්න මේ විදිහට කොළපාට බාරකින් චෙකින් වෙලා අපිට අවේලබල්, ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙන ස්පේස් ගන්න පෙන්නනවා. ඊට පස්සේ අඩින් දෙනවා ක්ලීන් අව් 117 MB කියලා තියෙනවා. ඉතින් ඔයාලට ඔතනින් ඔය ෆයිල් එක අනිවාර්යෙන් ක්ලීන් කරගන්න. ඔය සිස්ටම් යුනිට් අනිමනන් වල රදිච්ච හිස් ඩේටා ටික ඔක්කොම මේකෙන් කැපිලා යනවා තමයි කියන්නේ මචං. එතකොට ඔයා ගහන ඇප්ලිකේෂන් එක, ඔයා ගහන ගේම් එක අනුව ගේම් එක අදාළ නැති දේවල් ඔක්කොම අයින් වෙලා වඩ ගේම් එක ලැග් නැතුව ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ස්ටෝරේජ් පැත්තට ගියපම ඊට පස්සේ තව දෙයක් ගන්න තියෙනවා. මෙතනින් මෙමරි කියන ඔප්ෂන් එකට යන්න. මෙමරි කියන්නේ මචං ඔයාගේ හાર્ඩ් එක. ඒ කියන්නේ මේ මේ ගේම් එකේ ඒ ගේම් එකලු ඔයාගේ චිප් සෙට් එක ඔයාගේ ගේම් එක ඇතුලේ තියෙන්නේ. දැන් ගේම් එකක් ප්ලේ වෙද්දි චිප් සෙට් එක ප්ලේ වෙනවා. ඒ කියන්නේ RAM එකට අදාළව තියෙන විස්තර ටික තියෙන්නේ. ඒකේ වැඩක් නැති දේවල් තියෙනවා නම් අයින් කරගන්න. දැන් මෙතන මගේ RAM, මගේ ෆෝන් එකේ RAM එක 4GB. දැන් 2GB ගන්න අවේලබල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 1GB වගේ ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මචං ඔයාගේ හાર્ඩ් එක මේලා වැඩ කරන්න, ඒ කියන්නේ ගේම් එකේ හાર્ඩ් එක වැඩ කරන්න පුළුවන් ප්‍රසතේ තමයි කියන්නේ. ඒකේ වැඩක් නැති දේවල් තියෙනවා කියනවා. ක්ලීන් ගන්න කියනවා 636 MB. දැන් මම මෙතන මචං ඒක ක්ලීන් කරලා දානවා. එතකොට මචං ඔයාලා ක්ලීන් කරපුවාම මචං ඔයාගේ ගේම් එක ලැග් නැතුව ප්ලේ කරගන්න පුළුවන්. ඔයාගේ මෙමරි, ඉතින් ඔයාගේ තියෙන ඩිවයිස් කෑගෙට කියලා මෙමරි ස්ටෝරේජ් ගේම් එකට යන්න කලින් හැම වෙලේම ක්ලියර් කරලා ගේම් එක ඇතුළට යන්න. ගොඩක් වෙලාවට ලැග් වෙන එක ගොඩක් අඩු වෙනවා. මම මචං මේ වීඩියෝ එකෙන් මේ විදිහට තමයි මචං ගොඩක් වෙලාවට ගේම් එකේ ලැග් ෆික්ස් කරගන්නේ. ඉතින් ඔයාට ලැග් ෆික්ස් කරන්න පුළුවන් තර්ඩ් පාටි ඇප්ලිකේෂන් ගැන ගොඩක් කට්ටිය කියලා තියෙවෝ කරන්න යන්න එපා මචං. ඒක තනිකර බොරු. ඔයාගේ කවුන්ට් එක උනත් බෑන් වෙන්න පුළුවන්. ඒ හින්දා මචං මේ විදිහට ලැග් ෆික්ස් කරගන්න. ඉතින් මචං කියන්න තියෙන්නේ නොදන්නවට අනිවාර්යෙන් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. තම channel එකට අලුත් කට්ටිය ඉන්නවා නම් subscribe කරලා set වෙන්න. එහෙනම් මගේ set එක අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරයි කියලා හිතනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. bye bye. ජේසු පිටයි. බුදු සරණයි. set එකට bye bye.